ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ අද දවසම දිවයිනෙන් ඉල්ලුම් පත්‍ර ඉල්ලපු උපේක්ෂක මහත්වරු සංවිධායක දනුස් සඳහා පළාත් සභා අපේක්ෂකයන් වශයෙන් තරඟ කරන්න ඒ සියලු දෙනා ගෙනල්ල සම්මුඛ පරීක්ෂණයක් පවත්වනවා. සම්මුඛ පරීක්ෂ මණ්ඩලයේ මධ්‍යම කාර්ය සභාවෙන් පත් කළේ සම්මුඛ පරීක්ෂ මණ්ඩලයේ තීරණය අනුව තමයි අපි ගොල්ලන්ව තෝරාගෙන මැතිවරණ කොට්ටාස වල පත් කරන්නේ පළාත් සභා අපේක්ෂකත්වය දෙන්නේ. අපි ඕනම ඇතිවරණයකට සූදානම්. රජ එක්ක නම් අපේ එහෙම මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඊයේ කවුද අපේ කවුරුත් ඊයේ එහෙම සාකච්ඡා කරලා කියන්නේ මම දන්න විදියට. ඒගොල්ලන්ගේ සාකච්ඡාවක් තියෙන්නේ නැති. මම නම් ඒ ගැන දැනුවත් නැහැ. ආයිත් ඒක ප්‍රශ්නයක් නැහැ. සාකච්ඡාවල ගියාට ඒක දෙයක් නැහැ. පොහොර ගැටලුව ගැන ඉතින් මම මීට පෙර අවස්ථා කීපයක්ම කතා කරලා තියෙනවා. ඒ හැම වෙලේම කියලා තියෙන්නේ මේ ජනාධිපතිගේ ප්‍රතිපත්ති ඉතාමත් හොඳයි. කාබනික පොහොර ප්‍රතිපත්ති ඉතාමත් හොඳයි. නමුත් මේක මෙහෙම එක සැරේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක පියවරෙන් පියවර ආදර්ශ ව්‍යාපෘති නියම ව්‍යාප්ති කරලා මුළු රටේම කරන්න නම් අවුරුදු 10ක විතර සැලැස්මකින් තමයි කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඉතින් ලොකු අවුලක් වෙනවා. මේම ඉතින් චීනයට දියා බලුකිස්තානයටවත් පුළුවන් කම නැහැ. අපේ රට වැලියටවත් දාන්න ඒක බලහත්කාරයෙන් දානවා නම් ඒක වැරදි. ඉතින් අපේ විශේෂඥ මණ්ඩල යම්කිසි දේශීය විද්වතුන් විශේෂඥයින් මේ පිළිබඳව තත්ත්ව පරීක්ෂණ කරලා එයාගේ නිර්දේශයක් දුන්නා නම් ඒක තමයි අපි බාර ගන්නට ඕනේ. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් වලට තුන්වන පාර්ශව අවශ්‍ය නැහැ. මොකද තුන්වන පාර්ශව අවශ්‍ය වෙනවා රටවල් වල යුද්ධ ඇති වුණාම. රටවල් දෙකක් ඇතුළේ යුද්ධයක් ඇති වුණාම අන්න තුන්වෙනි පාර්ශවයක් වැදගත් වෙනවා ඒක සමනය කරන්න. ඒක නිසා මේක මේ පොහොර ප්‍රශ්නේ ඒක ඉතින් මේ අපි සාමාන්‍ය මිලට ගන්න දෙයක් නේ. ඒක ආණ්ඩුවට අවශ්‍ය දෙයක් නෙවෙයි.